තුරු ය ෝජනාවවල දැකපුූ තවත් වැදගත්කාරණයක් තමයි ජෙනරාල්වරු දෙන්නෙක් පත් කරන එක එකක් අධීක්ෂණ ජනරාල්වරයෙක් ඔහුව පත් කරන්නේ රාජ්‍යායතනවල වංචා දූෂණ අඳුනගෙන ඒවා වැලක්වීම ඉලක්ක කල්ලා තමයි මේ අලුත් අනතුරක් පිහිටවන ය කියලා මේ අලුත් ජෙනල්වරයාට ලංකාව වංචා දේෂන නවත්තන්න පුළුවන් වෙේද මන්න හිතන් ෑ එකක පුද්ගලෙක්ක දෂණ අතරන්න පුළුවන් වේ කියලා දූෂණය නාස්තිය අවම කරන්න ඕනේ ඒ හරි නමුත් විශාල න්ත්‍රණයක් ඇති කරන්න වේ. දැන්තියන නීති පද්ධතිය ශක්තිමත් කිරීම එකක්. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වීමේ තමයි අපි රට අඩුපාඩුව තියෙන්නේ. එතකොට තවතනකකිවවා මේ කතාවේ අල්ලස් දෝෂනයට විුද්ධතින කොමිෂන් සහාවව සතු ගේන ල වා න කර න හද. පයක් දෙක ගනක හොඳයි නමු ඒකතරක් මදි සමහර අයම මේ හොරගන් කරල තියනනේ දේශය හෝ විදේශයවහඟගැනත් තියවා. එතකොට මේක්ත් ජාතීන්ගේ ලෝක බැංකවේ වැඩ පිළිවෙලක් තිෙනවා ටෝලන් ඇස රිකාරි පෝගලම් කියල හොගකරුව අත්කම් නැවත ලා ගැනීම වැඩ පිළ වෙලක් ඒක ගැන වචනයක්ක්වත් තිබුන්නෑ ට අමතරවා අපි දිකින් දිගටම කියන දෙයක් ඇවිල්ලා නීති පති තමයි අප උපදේක නීති පති තමයි පි රුද්දු නඩුදාන්නෙත් ඉතින් එතන කොන්ෆලෙක්් ක්තියවා. ඒනිසා ස්වාදීන නඩු පැවරීම. ක් තියන්න ඕනේ අආවශය අපි දිගින්දිගටම කියනවා. ස්වාදීන නඩු පැවලීම කාරයලක් තියෙන්වන අල්ලෙස දූෂණයට. ඒක ගැනවත් මේක වචනයක් වත් නැෑ ඉතින් මංහිතන්නේ අර දෂණයට පත් කල්ලා තියෙනවා කිය කිව ලොක්කෙක්ව මංහිතන්නේ ඒ එක මේ කරන්නබ එකට යහ යන්න අවශ්‍යයි.